හරි ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Excel Android YouTube channel එකත් එක්ක. ඉතින් හැමෝම දන්නවා අපි අලුත් video series එකක් පටන් ගත්තා. Emacs එකට tool develop කරන හැටි කියලා දෙනවා මුලින් ඉඳලම. ඉතින් මේකේ මේ තුන්වෙනි video එක තමයි අද පටන් ගන්න හදන්නේ. ඕගොල්ලෝ කවරයි කලින් video දෙක බලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒ දෙක බලන්න. මොකද මේ series එක මුලින් ඉඳලම හරියට ඉගෙන ගන්න ඕන. නැත්නම් කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙලා යනවා ඕගොල්ලොන්ට. ඒක නිසා අනිවාර්යෙන් මේ video දෙකත් අනිවාර්යෙන්ම බලලා ඉන්න. හරි ඉතින් අපි අද කතා කරන්න හදන්නේ එවිල්ලයි බැනර් එක කොහමද මුලින් ඉඳලා කෝඩ් කරන්නේ කියලා. ඊට අමතරව අපි මේක කෝඩ් කරලා ඉවරලා GitHub එකට දාලා tool එකක් විදියට රිලීස් කරලා මේ මූලික පියවර වල ටික සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා අගට යනකම්ම මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වැඩේ කොහමද හරියට කරන්නේ කියලා. මම දැන් ඕපන් කරගෙන ඉන්නේ සබ්ලයිම් ටෙක්ස්ට් එක. මුලින්ම මතක් කරන්න ඕන මම මේක කරන්න හදන්නේ PC එකේ. ඒ කියන්නේ මම මේක ප්‍රෝග්‍රෑම් කරන්න හදන්නේ සම්පූර්ණයෙන්ම PC එකක් මාර්ගයෙන්. ඔයගොල්ලොන්ට පුළුවන් හැමදිනම් මේක ෆෝන් එකේ කෝඩින් කරන්න. මම මේක ෆෝන් එකේ කෝඩ් කරන වීඩියෝ එකක් කලින් මීට කලින් මම YouTube එකේ දාලා තිබුණා. ඔයගොල්ලන්ට මම ඒක පෙන්වලා ඉන්නම්. YouTube එකට ගිහිල්ලා මගේ channel එක search කරන්න Excel Android කියලා. Excel Android කියලා සර්ච් කරපස්ස උඩින්ම එනවා මෙන්න මේ channel එක. ඊට පස්සේ මේකට ගිහිල්ලා playlist වල මෙතන ඔයගොල්ලන්ට පේනවා playlist කියලා තියෙනවා මෙතන. Playlist වලට ගිහිල්ලා Emacs tool development වල sorry all playlist වල මේ මෙතනින් මෙයාට ගියාට පස්සේ මෙතන තියෙනවා Emacs single tutorial කියලා සම්පූර්ණ series එකම Emacs කියන්නේ මොකද්ද කියලා මම මේකෙදි කතා කරලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක. video 62ක් තියෙනවා. මෙන්න මේ playlist එකේ ඔයගොල්ලන්ට යටටම ගිහින් බලා ගන්න පුළුවන් මෙන්න මේ video එක how to create how to code of evil eye banner කියලා මම මෙතන ගහලා තියෙනවා. ඉතින් මම මේක සම්පූර්ණයෙන්ම code කරන්නේ phone එකකින්. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් මේක add එක skip කරලා මෙතන ගිහින් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම සම්පූර්ණයෙන්ම code කරන්නේ phone එකකින් අර pic edit කියන app එක හරහා. ඉතින් ඔයගොල්ලෝ කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන විදියක් නැහැ. PC එකක් use කරලා හරි Android phone එකකින් හරි මෙන්න මේ code කරන වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි අපහුවෙම අපේ code editor එකට මම cut කරලා දානවා. හරි. මේ ඉන්නේ මම Artemis tool එක ඇතුලේ. ඉතින් මම මේක අලුත් file එකක් මට ඕන වෙනවා. මේක මුකුත් code කරපු නැති file එකක්. ඉතින් මෙන්න මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් file ගිහිල්ලා new file එකක් ගන්න. එහෙම නැත්නම් මේක cut කරලා ඔයාලට පුළුවන් control එකයි n එකයි press කරලා new file එකක් ගන්න. ඉතින් new file එකක් ගත්තට පස්සේ අපිට syntax එක මාරු කරගන්න වෙනවා. ඔයගොල්ලෝ හදන්නේ මොන language එකද කියලා තීරණය කරලා python වලින් හදනවා නම් python වලට මාරු කරගන්න ඕන syntax එක. bash වලින් හදනවා නම් bash වලට. මේකේ bash කියලා තියෙන්නේ born again shell කියලා. මෙන්න මෙතනින් මෙතන born again shell කියන්නේ bash. ඊට පස්සේ යටමැති python මෙතනින් තියෙනවා syntax එක මාරු කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මම මේ theme එක මේ evil eye banner එකනේ හදන්නේ. මේක ලේසියෙන්ම හදන්න පුළුවන් අපිට bash වලින්. python වලින් හදන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙන්නේ bash වලින් හදුවට පස්සේ. ඉතින් මම මේක bash වලින් ඉස්සෙල්ලම හදලා පෙන්නන්නම්. කාට හරි ඕන නම් python වලින් හදන විදිය ඒකත් මම ඊළඟ වීඩියෝ එකේදී දාන්නම්. ඒක request කරොත් විතරයි දාන්නේ. ඉතින් මම මෙතනින් born again cell කියලා එක තෝරලා දෙන්නම්. මෙන්න මේ විදිහට අපේ syntax එක මාරු කරගන්න පුළුවන්. මෙතෙන්දි තව දෙයක් මතක් කරන්න ඕන. මම අර කලින් පෙන්නපු වීඩියෝ එකේදී මේ evil eye banner එක set වෙන path, කියන්නේ මේ ෆයිල් වලට set වෙන්න ඕන මොන මොන තැන් වලදද කියලා මම කතා කරනවා.
කියන්නේ ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පැය භාගයක් විතර තියෙනවා. ඉතින් මේ මූලික දේවල් ටික මම ඒ වීඩියෝ එකේදී කතා කරමු නිසා මේකෙදී කතා කරන්න යන්නේ නැහැ. කෙලින්ම ඒ කියන්නේ අර පාත් එහෙම තියෙන තැන් මම මේකෙදී පෙන්වන්න යන්නේ නැහැ. මම මේකේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම කෝඩ් කරන විදිය විතරක් ඕගොල්ලන්ට පෙන්වන්න. හරි ඉතින් එවිල්ලයි බැනර් එකට අපිට ප්‍රධාන වශයෙන්ම යූසර් එකෙන් ගන්න තියෙන්නේ යූසර් එකේ නම. ඒ කියන්නේ බැනර් එකට වැටෙන්න තියෙන නම. මම ඔයාලට එවිල්ලයි බැනර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්වන්නම්. දැන් මේ ෆොටෝ එක ඕගොල්ලන්ට පේනවා ඇති. මෙතන බලන්න මෙන්න මෙතන රේස් ගේන් වේ කියලා වැටිලා තියෙනවා. මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති. අන්නේ නම අපි ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන SL Android කියලා වැටිලා තියෙනවා. අන්න ඒකත් අපි යූසර් ගේන් ගන්න ඕන. ප්‍රධාන වශයෙන් යූසර් ගේන් ඉන්පුට් දෙකක් ගන්න තියෙනවා අපිට මේ වැඩේ කරන්න. හරි. ඒක අපි බලමු කොහොමද ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ S2 වගේ එක අපිට කෝඩ් එකකින් ගන්න පුළුවන්. ඒක හැමෝටම පොදුයි. ඒ කියන්නේ යූසර් ගේන් ගන්න දෙයක් නෙමෙයි ඒක. ඒක බැනර් එකට පොදුයි. ඉතින් ඒක අපිට කෝඩ් එකක් ලියලා ඒක ගන්න පුළුවන්. යූසර් ගේන් ගන්න තියෙන්නේ මම කලින් කිව්වා වගේ මෙතන වැටෙන නමයි මෙන්න මේ මෙතන වැටෙන බැනර් එකේ නේම් එක. හරි. මම මේක කට් කරගන්නවා. හරි. ඉස්සෙල්ලා මට ඕන යූසර් ගේන් නම ගන්න. ඒ කියන්නේ යූසර් ගේ බැනර් නේම් එක. ඔයගොල්ලන්ට කිව්වොත් අර SL Android කියලා වැටලා තිබුණේ අන්න ඒක. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම යූසර් ගේන් ගන්නවා යූසර් ගේ බැනර් නේම් එක. මම ඔයගොල්ලන්ට පෙන්නුවා කලින් ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකේ අර SL Android කියලා ලොකුවට වැටිච්ච බැනර් නේම් එක අපි යූසර් ගේන් ගන්න ඕනේ. මොකද අපිට ඕන එකක් දාලා හරියන්නේ නැහැ. යූසර් කැමති එක තමයි දෙන්න ඕනේ. ඉතින් මම මේක අහන්න යූසර් ගේන් what is your banner name කියලා. What is your banner name කියලා මෙහෙම විදිහට අහන්න. දැන් ඔහොම අහලා අපිට හරියන්නේ නැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ලියන්න ඕන. මේක බෑෂ් වලින් ලියන නිසා දැන් Python වලින් යූසර්ට යූසර් ගේන් දෙයක් කියන මේක print එකක් නේ. print වෙනවා නම් Python වලින් අහන්න මෙතන print එකක් දාලා අපිට පුළුවන් යූසර්ට පෙන්වන්න මේක යූසර් ඩිස්ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හැබැයි මේක අපි Python වලින් නෙමෙයි ලියන්නේ. අපි ලියන්නේ bash වලින්. ඉතින් bash වලින් යූසර්ට දෙයක් පෙන්වන්න එහෙනම් නැත්නම් යූසර් ගෙන් දෙයක් අහන්න echo කියන keyword එක අපිට භාවිතා කරන්න පුළුවන්. echo කියලා ගහලා වරහ මුකුත් ඕනේ නැහැ. මෙතන පුළුවන් colon ඇතුලේ ඔයාලට පුළුවන් මෙන්න මේක යූසර් ගෙන් අහන්න. එතකොට මෙතන what is your banner name කියලා අහලා පොඩ්ඩක් මේක ලස්සන වෙන්න නැත්නම් එක ගොඩේ වෙන්න ඉන්න මම colon හිකුත් තියලා මෙතන ඔයගොල්ලන්ට blink වෙන එකක් පේනවා ඉතින් cursor එක blink වෙන්න ඕන මෙතෙන්ට. ඔය විදිහට blink වෙන්න ඕන. ඒක මෙතෙන්ට blink කරන්න මම දානවා මේ /c /c කියලා දැම්මට පස්සේ cursor එක blink වෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ user ගේ මේ ප්‍රශ්නේ අහලා cursor එක මෙන්න මේ විදිහට මෙන්න මෙතනම blink වෙනවා. නැත්තම් ඔක blink වෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ ඊළඟ failure තමයි blink වෙන්නේ මේ /c කියන එක දැම්මේ නැත්තම්. tool එක run වෙනකොට what is your banner name කියලා අහලා user enter කරන්න දෙන මෙන්න මේ දෙවනි failure. ඒක කැතයිනේ. ඒක නිසා මෙතනින් cursor එක blink කරන්න ඕන නිසා මම මෙන්න මේ /c කියන එක මෙතනින් දැම්මා. හරි. පළවෙනි එක ගත්තට විතරක් මදි මම ඕක variable එකකට දාගන්න ඕන පස්සේ අපිට use කරන්න ඕන නිසා මම ඒක read කරනවා. user enter කරපු එක read කරනවා. read කළ ඉවර variable එකකට දාගන්නවා. මම variable එකේ නම දෙන්නම් banner name. එහෙම නැත්නම් b name කියලා දෙන්නම් capital b name කියලා දෙන්න. හරි. දැන් අපි user ගෙන් ගත්තා. හරි. ඊට පස්සේ මම ඊළඟට ගන්න echo එකක් ගහලා අපිට එක line එකක space එකක් ගන්න පුළුවන්. නැත්නම් එක ගොඩේ වෙන නිසා මම ඊළඟ පේළියේ ඊළඟට හනවා. මම මේකම type කර කර ඉන්න ඕනේ නැති නිසා copy කරලා ගන්න. නැත්නම් video එක දික් වෙනවා. හරි. what is your banner name කියලා කලින් එහෝ දැන් අපි අහමු එයාට අර උඩට වැටෙන්න ඕන නම what is your name කියලා. ඒකෙත් ඒ විදිහටම cursor එක blink කරන්න මෙතන 100කට දාලා ඒකත් අපි read කරමු. අරක b name නේ. මේක නිකන් name කියලා දෙමු. එතකොට variable දෙක හරි. මෙන්න මේ තමයි variable දෙක. b name එකයි name එකයි තමයි අපේ variable දෙක. හරි. user ගෙන් අපි input එක ගත්තා. හරි අපි ඊළඟට හදාගමු අර s2. ඒක තමයි අපේ ප්‍රධානම එක. ඒක මේ keyword එක කියන්නේ. ඒ කියන්නේ ඒකට විශේෂම
टाइप करना होने कीवर्ड थी ना मंगे का टाइप करना मनु देवना आप एक प्रिंट पेन नो ने एक निशा इको एक तस्ल दार का मु इको प्रिंट ऑन पेन नो ने दे कॉलन ने तुलता में देन नो ना दें आप एच देकर टा दाल कोड देकर लिया मु एच देकर टा दाल कोड देकर काउसे डैश एफ टू एक्स चीला में तो ना अभी तो ना आइस वाई ई एस पर पन्नों को तो मैं कोड देगा देन मैंने मैं चोटी कैल लेने तो मैं आरएस देगा है देने एस देगा तो बैटन नो है ना एस देगा तो कभी तो बैटन नो है ना अपने नेम में का अरे उपलब्ध तो मैं पेन ना ना एस देगा तो डिंग बैटन नो है ना पेन में नेम में का एस देगा तो कितने तीन पेन होने एस देगा तो कितने नेम में का तो मैं रेस अगेन में इसी मम्मी का एल्ट दागा ना एक्स दागी ना एस देगा तो कितने नो ना नाम एक तो मैं आप मित्र निगरते नेम किया ला मैंने मैं वेरिएबल लेकर तो मैं मित्र तो देन नो ना वेरिएबल लेकर आप ही देमु वेरिएबल लेकर देने कोटा मित्र तो मांग कॉलन ने का दाला डॉलर मार्क के का तो मैं यूज़ कराने डॉलर मार्क के का दूंगा ना पास से एक वेरिएबल लेकर आप ही वेरिएबल लेकर मित्र जी गाता मित्र जी अभी वेरिएबल लेकर पाविच करना मुकद्दे वेरिएबल लेकर नेम अरे ने नेम के ने वेरिएबल लेकर पाविच करा ඊට පස්සේ මේකට පොඩි පාටක් දාගමු අපි ලෝල් කැට් එක තමයි පාවිච්චි කරන්නේ පාට දාන්න අර රේන්බෝ කලර්ස් එක රේන්බෝ කලර්ස් එක මේ පාට එන්නේ ලෝල් කැට් එක නිසා ලෝල් කැට් එක අපි මෙතෙන්ට දාගමු සෝරි එන්න මේ විදිහට හා ලෝල් කැට් කියලා දාගත්තා මේ කමාවත් මෙතෙන්ට ගේන්න මේ කමා ටික ඔයගොල්ලෝ පටලවා ගන්න එපා මොකද මෙන්න මෙතනින් පටන් ගත්ත කමාව තමයි මෙතනින් ඉවර වෙන්නේ කෝලන් එක ඊට පස්සේ මෙන්න මෙතන අපි වේරියබල් එකට දීපු කෝලන් එක තමයි මේ තියෙන්නේ දෙක ඔයගොල්ලෝ පටලවා ගන්න නම් එපා හරි දැන් අපි S2ගේ කෝඩ් එක හරි අපිට මේක වෙනම ෆයිල් එකකට අපි සේව් කරලා තියාගමු මොකද අපි මේ ෆයිල් තමයි ඔයගොල්ලෝගේ ZSHRT එකට දාන්නේ ඒක මම කලින් වීඩියෝ එකේදී කතා කරා මේ ෆයිල්ස් හැදුනම මේ ෆයිල්ස් තුන තමයි අපි වෙනම වෙනම තැන් තැන් වලට දාන්නේ. එතකොට තමයි ඒව රන් වෙනකොට ඔටෝම අපේ බැනර් එකත් රන් වෙන්නේ. ඉතින් මේක මම වෙනම ෆයිල් එකකට සේව් කරගන්න ලේසි. මේ විදිහට මේ මාක් එක දීලා අපිට නමක් දෙන්න පුළුවන් ඔයාලගේ බැනරට. මම මෙතනට නමක් දෙන්නම් name අපි name එකනේ .txt name.txt කියලා මම මෙතෙන්ට නම දුන්නා. දැන් ඒක name.txt ෆයිල් එකට සේව් වුණා. ඊළඟට අපිට ඕන මෙන්න මේ banner name එක. ඒ කියන්නේ අර SL Android කියලා වැටිච් එක හදන්න ඕනේ. ඒකත් අපි මේ විදිහටම හදමු. මම මේකම copy කරගන්නම්. copy කරගෙන ඊළඟ line එකේ paste කරලා එතෙන්දි මේ කවුසේ එක නෙමෙයි. කවුසේ කියන්නේ S දෙකට අදාළ දෙක. මෙතෙන්දි මම නැත්නම් ඔයගොල්ලන්ට පැහැදිලි නැති වෙන හින්දා මම මුලින්දම කෝඩ් කරන්න. හරි එක තිකෝ කියලා ගහගෙන කොලන් දෙකක් දාලා ඒක තුල ටයිප් කරන්න මේක මම හදලා තියෙන්නේ පිග්ලට් වලින් ඔයගොල්ලන්ට පේනවා ඇති පිග්ලට් කියන ෆොන්ටි ස්ටයිල් එකෙන් තමයි මේ සෙල් ඇන්ඩ්‍රොයිඩ් කියන එක සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම පිග්ලට් ඇඩ් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙන්නේ ඒක අනිවාර්යෙන් බලන්න දැන් මෙතනින් අපිට ඕන පිග්ලට් එක පිග්ලට් පිග්ලට් එකත් එක්ක දැන් අපිට ආපහු ඕන පිග්ලට් එකත් එක්ක වට් මොකද්ද පිග්ලට් එකත් එක්ක දාන්න ඕන අපි user එකෙන් ගත්ත b name එක. මේ variable එකේ තියෙන නම තමයි මෙතෙන්ට දෙන්න ඕන. ඉතින් ඒක අපි variable එක මෙතෙන්ට pass කරමු. variable එක pass කරන්න dollar mark එකත් එක්ක sorry colon එකත් ආපහු colon දෙකක් දාගෙන dollar mark එකත් එක්ක variable එක pass කරන්න. හරි ඊට පස්සේ ඒකත් අපි ලෝල් කැට් එකකින් රේන්බෝ කලර්ස් එකට ගමු රේන්බෝ කලර් එකට ගන්න ඒකටත් අපි ලෝල් කැට් කියන මේ ඔප්ෂන් එක දෙමු මෙන්න මේ විදිහට ලෝල් කැට් හරි දැන් ඒකත් ලෝල් කැට් වලින් තමයි පාට වෙන්නේ නැත්තම් පාට නෑ ඊට පස්සේ අපි ඒකටත් ෆයිල් එකකට සේව් කරගමු ඒක ෆයිල් එක දාමු b name කියලා b name.txt හරි දැන් අපේ නේම් එකක් තියෙන වෙනම ෆයිල් එකක බැනර් එකට අදාළ යට තියෙන මේකක් තියෙන්නේ වෙනම ෆයිල් එකට.
ෆයිල් එක. අපිට මේ දෙකට අමතරව තව ෆයිල් එකක් ඕන මොකද ක්ලියර් කරගන්න. එකත් අපි ෆයිල් එකක් විදිහට හදාගමු echo clear කියන command එක දාලා clear කියන command එක දාලා එකත් අපි save කරගමු clear කියලාම ඔන්න ඔය විදිහට අපිට මූලික දේවල් ටික හදා ගන්න පුළුවන් පැහැදිලි ඇති මං හදපු විදිය මේක බේසික්ම විදිහට යන්නේ අපි colors එම දාන ඒවා පස්සේ කරමු නැත්නම් ඕගොල්ලන්ට පටල වෙනවා හරි ඊළඟට අපි delete කරගන්න ඕන කලින් ඔයගොල්ලෝගේ temax එකේ තියෙන ෆයිල් ටික දැන් මේ ෆයිල් ටික දැන් අපි හදපු ෆයිල් 3 temax එකේ අදාළ තැන් තැන් වලට දාන්න හදන්න දාන්න කලින් කලින් තියෙනවා දැන් temax එක මුලින් එනකොටම ෆයිල් ටිකක් තියෙනවා ඉතින් ඒ ෆයිල් ටික delete කරගෙන ඉන්න ඕන නැත්නම් override වෙනවා override වුණාට පස්සේ එකක් උඩ එකක් වැටිලා එන විකාරයක් වෙනවා ඊට පස්සේ ඒක නැති කරගන්න අපි කලින් තියෙන ෆයිල් ටික delete කරන්න ඕන ඒ ෆයිල් ටික අපි delete කරමු හරි මට ලේසි වෙන්න මම මගේ advance banner එක යටතේ තිබිච්ච SL Android එකේ ඇවිල්ලා banner එකට අදාළ port ටික මෙතනට ගත්තා මෙතන තියෙන්නේ අපි මුලින් හදපු ටික මේක නම් ටිකක් advance විදියට තියෙන මම ඒ දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්නම් පස්සේ මේක මම ඕගොල්ලන්ට basic ඉඳලම කරගෙන යන්න ඕන නිසා තමයි අර මූලික දේවල් ටික විතරක් මෙතෙන් දික් කරේ ඒක ගණන් ගන්න එපා ඉතින් මෙන්න මේ ටික තමයි අපි remove කරන්න ඕන එනි මේ set dshrt කියන folder එක නැත්නම් file එක අපි අයින් කරන්න ඕන ඊළඟට bash dshrt කියන file එකත් අපි අයින් කරන්න ඕන හරි මම ඒ command දෙක අතෙන්ට දාගන්න copy කරන් යනවා නැත්නම් සම්පූර්ණයෙන්ම වෙලාව යන නිසා මම ඒ දෙක මෙතෙන්ට paste කරලා මෙන්න මේ ෆයිල් දෙකම රිමූව් කරගත්තා මම මෙතනින් පොඩි කමෙන්ට් එකක් දාගන්නවා හෑෂ් එකත් එක්ක remove old file remove old files කියලා මම මෙතනින් හෑෂ් කමෙන්ට් එකක් දාගන්නවා මොකද කවුරු හරි බලන කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට හරි ඊළඟට අපි කරන්න ඕන අලුත් ෆයිල් ටික දාන්න ඕන දැන් පරණ ෆයිල් ටික රිමූව් කරලා අලුත් ෆයිල් ටික අපි දාන්න ඕන මම මෙන්න මේ echo ps1 කියන එකත් අතෙන්ට කොපි කරගන්න එකත් අලුත් ෆයිල් එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ ඒක මෙන්න මෙතන new ෆයිල් එකම නමට ගුණ දාන්න මෙන්න මේ ps1 කියලා කියන්නේ ඕගොල්ලෝගේ අර බාර් එක ඒ කියන්නේ සමහරුන්ගේ අර වැටිලා තිබුණනේ බාර් එක local host අන්නේ විදිහට අන්නේ ps1 එක නැතුණාම හරියට නැතුණාම තමයි ඒක වෙන්නේ ඒක මේ අයින් කරගන්න පුළුවන් මෙන්න මේ command එක දාලා මොකක් හරි අවුලක් වුණොත් කියලා ඒකත් මම ෆයිල් එකකට දාලා තිබුණ temp බිඳුව නෙමෙයි මම temp x කියලා දාලා තියන්නම් ඒකත් save කරන්න. ඒකත් මේ විදිහටම දාලා තියන්නම්. හරි මෙන්න මේ ෆයිල් ටික තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ පරණ ෆයිල් ටික මෙතනින් delete කරගත්තා. දැන් අපි හදාගත්තු ෆයිල් ටික තිබිච්ච තැන් වලට ආපහු දාන්න ඕන. ඒ කියන්නේ පරණ ෆයිල් තිබිච්ච තැන් වලට අපි ආපහු දාන්න ඕන. හරි අපි දාමු. ඉතින්ල ෆයිල් එක කියවන්න ඕන. ෆයිල් එක ඕපන් කරගන්න ඕන. මම cat වලින් ඕපන් කරගන්නවා. cat වලින් ඕපන් කරගෙන මොකද්ද මට ඕපන් කරගන්න ඕන ෆයිල් එක අපි ඉස්සෙල්ලම මෙන්න මේ ෆයිල් එක ඕපන් කරගමු මේ name.txt කියන ෆයිල් එක. හරිනේ? ඒක මම ඕපන් කරගන්න නම කොපි කර sorry. නම කොපි කරගත්තා. cat මට ඕන මෙන් මේක ඕපන් කරගන්න. හරි. මම මේ ෆයිල් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ටික කියවලා කියන්නේ මේ command එකෙන් වෙන දේ තමයි මම මේ පැහැදිලි කරන්නේ. cat කියන මම එහෙම කියන්නම්කො. දැන් අපි කරන්න හදන්නේ rule එක run වෙනකොට මෙන්න මේ name.txt කියන ෆයිල් එකේ තියෙන දත්ත ටික කියවලා මෙන්න මේ කලින් අපි remove කරගත්තු ෆයිල් කියන තැන් වලට දාන්න. හරිනේ? ඔන්න දත්ත ටික කියෙව්වා. ඊට පස්සේ අපි ආපහු ඒක මෙතන double e තලා දාලා write කරමු. write කරන්න ෆයිල් path එක මෙන්න මේ ෆයිල් path එක. අපි කලින් delete කරගත්තා. දැන් ආයි write කරගමු අපේ ෆයිල් එක. ඒක මම මෙතෙන්ට paste කරමු. ඔන්න අපි name.txt කියන ෆයිල් එක අපි හදාගත්තු .txt වලට දැම්මා. ඒ වගේම අපි දාන්න ඕන අපි banner name එක යටතේ හදාගත්තු ෆයිල් එක. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේකමයි. මේක මම copy කරගෙන ඊළඟ පේළියේදී නම වෙනස් කරනවා. මේකේ නම තියෙන්නේ bname කියලා තමයි අපි ගත්තේ. sorry. bname කියලා ගත්තා නම් මේකේ
නම් වෙනස් කරනම් bname.tf ටී කියලා. හරි. ඊට පස්සේ දැන් අපිට මට දෙයක් අමතක වුණා. මේ දෙක දාන්න කලින් ෆයිල් එක ක්ලියර් කරගෙනෙමු. ක්ලියර් කරගත්ත ෆයිල් එකට අපි අදාල ෆයිල් එකක් දාගත්තනේ මෙන්න මේක. ඒක දාන්න අමතක වුණ නිසා මම ඒකත් set .shrt වලට දානවා. මේ command එකම copy කරලා මේකට උඩින් ඒකේ නම තමයි clear.txt. කොපි කරගත්තා ෆයිල් එකේ නම තමයි temp.txt. හරි මම ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතෙන්දී අපි යූසර්ට බැනර් නේම් එකට නේම් එකක් ගත්තා. ඊට පස්සේ ඒක තමයි අර ඉස්සෙල් Android කියලා වැටලා තියෙන්නේ. ඊට පස්සේ අපි යූසර්ගේ නම ගත්තා, උඩින්ම වැටෙන්න ඕන නම, S2ත් එක වැටෙන්න ඕන නම. ඒක තමයි මෙතන නේම් කියලා වේරියබල් එකකට ගත්තේ. ඉතින් ඊට පස්සේ අපිට අදාළ ෆයිල් හතර අපි අදා ගත්තා. නමට අදාළ ෆයිල් එකයි, බැනර් එකට අදාළ ෆයිල් එකයි, ක්ලියර් වෙන්න ඕන ෆයිල් එකයි, අර මුලින් බාර් එකට අදාළ ෆයිල් එක. ඔන්න ෆයිල් හතර තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ මේ ෆයිල් හතර අදාළ තැන් තැන් වලට දාන්න ඕනනේ. දාන්න කලින් අපි කලින් ඒව ටික ඩිලීට් කරගෙන ඉන්න ඕන. ඒක තමයි මෙතෙන්දි කරේ. .shrt එක ඩිලීට් කරා, .shrt එක ඩිලීට් කරා. ඊට පස්සේ අපි හදාගත්තු ෆයිල් හතර අපි .shrt එකට තමයි දැම්මේ. ඔන්න මම ඒක මෙතන කමෙන්ට් එකක් දාන්නම් ඕගොල්ලන්ට බලාගන්න ලේසි වෙන්න. inject file to .shrt. හරිනේ ෆයිල් ටික .shrt එකට දැම්ම. දැන් ඕක .shrt එකට දාලා විතරක් මදි. අපි .shrt එකටත් දාන්න ඕන. ඒක නිසා මෙන්න මේ ටිකම අපි මෙහෙමම කොපි කරලා අරගෙන ඊළඟට paste කරා. මෙතෙන්දී අපි inject කරන්නේ මෙන්න මේ .shrt කියන folder එක. sorry folder එකට නෙමෙයි file එකට. මේක සනිකර file එකක් තියෙන්නේ. bash වලින් තමයි මේකත් තියෙන්නේ. මෙතනින් මම මෙතන නම ලියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ path එක අපි වෙනස් කරන්න ඕනේ. මේ file දෙකම තියෙන්නේ එකම path එකේ. ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නම විතරයි වෙනස් කරගන්න තියෙන්නේ. මේ ටික මේ පිළිවෙලටම මත තියාගෙන මේ පිළිවෙලටම දාන්න ඕන. මම bash .shrt ෆයිල් එකට දාගන්න. හරි. ඔන්න ඔය දේ තමයි මූලිකවම වෙන්නේ. දැන් ඔයාගේ evil.ai banner එකට අදාළ සම්පූර්ණ දේවල් හදලා ඉවරයි. හැබැයි මේක නිකන් අර මූලාකෘතියක් විතරයි. මොකද කිසිම banner එකක් දැම්මේ නැහැ. ඕගොල්ලෝ evil.ai banner කියලා හරි මම දානවනේ. ඒ දේවල් මම දාන විදිය කියලා දෙන්නම්. ඉතින්ලා අපි මූලාකෘති හදාගෙන ඉන්න බෑ. බැනර් එක වැටෙන්න ඕන දේවල් ටික හරි. ඕනනම් අන්තිමට මේක ෆිනිෂ් කියලා ඔයගොල්ලන්ට යූසර්ට මැසේජ් එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති මගේ ටූල් වල done කියලා හරි YouTube වීඩියෝ එකක් හරි ඕපන් වෙනවා. ඉතින් එකක් දාන විදිහ මම මෙතනම පැහැදිලි කරලා දෙන්නම්. sorry ඊට කලින් අපි හදාගත්තනේ temporary file ටික. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් ෆයිල් ටයක් අපි හදාගත්තා. නමට ෆයිල් එකක් හදාගත්තා, බැනර් එකට ෆයිල් එකක් හදාගත්තා, ක්ලියර් වෙන ෆයිල් එකක් හදාගත්තා. ඔය ටික හදාගත්තට හදාගෙන අපි ඉන්ජෙක්ට් කරා. මෙතෙන්දී අපි ඉන්ජෙක්ට් කරා ෆෝල්ඩර් දෙකට. ඉතින් හදාගත්තු ෆයිල් ටික මෙතන මෙහෙම ෆෝල්ඩරේ තියෙනකොට පට්ටම කැටයිනේ. ඉතින් අපි ඊට හදාගත්තු ෆයිල් ටිකත් ඩිලීට් වෙන්න දාමු. ඔයගොල්ලෝ දන්නෝ ඩිලීට් කරන කමාන්ඩ් එක rm -ra කියලා අපි හදාගත්තු ෆයිල් ටික. එකක් තමයි name.txt. අනිත් ෆයිල් එක තමයි bname.txt. මෙතන එකක් අර එකක් ස්පේස් තියදී ඔයගොල්ලන්ට ෆයිල් තුනම එකපාර ඩිලීට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් rm-rf කියන එක පේලි හතරට ගහලා තනි නම දෙන්න. එහෙම ඕන්න ඇත්තට ප්‍රාථමික වෙන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ කමාන්ඩ් එක එකපාරක් ගහලා ඊළඟට ස්පේස් එකකින් වෙන් කර කර ෆයිල් ටික දෙන්න. name.txt ෆයිල් එක දෙන්න. ඊට පස්සේ banner bname.txt එකත් අපි temporary හදාගත්තේ අපිට අර ෆයිල් වලට දාගන්නකම් විතරයි අපි මේ ටික මෙතන හදාගත්තේ.
හරි ඊට පස්සේ දෙන්න clear.txt එක දෙන්න ඊට පස්සේ දෙන්න temp.txt තව යූසර්ට මැසේජ් එකක් දෙමු echo වලින් please ඒක අපි රීස්ටාර්ට් කරන්න ඕනට යමක් එක please restart your terminal hari ona widiyata user message ekak denna den user ta meka peenawa please restart your terminal kiyala hari den sampurnema ogollonge villa banner ekak hadala iwarai den mekata api banner ekak daagamu ekenne tool ekata banner ekak daagamu ogollo dakala thi mage tool wala r bomber ekak nan satu paatin r bomber kiyala daala thiyena ඒ විදිහට කොහමද බැනර් එකක් දාගන්නේ කියලා අපි බලමු. හරි ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා ASCII ASCII art කියලා ගහන්නකො නිකන් සර්ච් කරනවා ASCII art කියලා. ASCII art එක ඇව්වට පස්සේ මෙන්න මෙතන F symbols කියලා සයිට් එකක් එනවා. අන්න ඒ සයිට් එකට යන්න. ඒ සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි සයිට් එක එන්නේ. මේක ෆෝන් එකෙන් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ෆෝන් එකෙන් සම්පූර්ණයෙන්ම කෝඩ් කරා මේ එවිල්ල බැනර් එක. एक वीडियो दी वीडियो ये वीडियो दाक बी मैं मेतन टाइप करना मम्म इक दिल बैनर की कदल मम्मी ई बैनर की दैनर ई बैनर की दिन पास मैं मेतन इंकोल्लो एटर गिर पास आर्ट हेदी लेनावा मिथन मम रिकमेंड कर मेन मे देवनी मुकद मेक तम हरियटे फेमस हरियाणा कपियाँ मेकिंगे तिटेन बेनर दागन को बेनम फैल दागन मेन मेदे कंट्रोल एन दी अलग डॉक्यूमेंट इक मेन मेदी पेस्ट मेन मे एल कैली फैन करना कैली अंकर मैं अंकर मैं संपूर्ण क्लियर करता दिग्वे मैं बारे दिखा अंकर पुलवा दिखा अंकर पास मैं दिखा पसटर संपूर्ण दिख दिख पसट गई हदागत पास अभी मेन में लाइन दाने के पाट दाना संपूर्ण पाट दाना तनी इको मेकअपरा पुलवा मत पाट दाना पेली पेली मगे टूल लोकलट विनम पाट ईलंगट विनम पाट दी हिम दाना हिमकर पुलवा सर मेरे पाट दाना पाट की मेतनी पेन मेरे सांपल अभी दाने मैं मेवत में पाट मेतन रेड मेतन आर वाली तीन ग्रीन मेतन तीन वाई येलो बी कैन ब्लू एक अदाल को मे तीन कोई कमी तेनक पावित मैं मे अदाल पाट गंड पुलवा इधी मेक मैं वेरियबल विद्युत में हदागन तीन मैं उगलंट मैं मे को मेम कपिकर गई मैं कल पिना दिखा मे बेनर का कपिकर गा कपिकर गई आप फाइल हदन तेन मे तीन आप मेन फाइल इधी उगलंट नमे बैनर के बैठे मुलटमने बैनर ने हन तेन उगोलोंगे बैनर के बैठे हरने दालांगे बैनर मेतन दागर पेना बैच वाले पलवीन नील पाटी पेना पाट मेहमान अभी पाट दाने पलवीन लाइन मम्मी इको दिंकर कद प्रोग्राम अरंग प्रोग्राम अरंग वेरियबल मे रन रन पटना लाइन रन पटना मेव वेरियबल දැන් අපි පාට දාමු. ඔයාලට දැන් හිතන්න අපි බැනර් එකට පාට දාන එක පස්සට තියමු.
what is your banner name කියන එකට ඔයාලට පාටක් දාන්න ඕන නැත්නම් මේක default සුදු පාටින් තමයි පෙන්වන්නේ tool එක run වෙනකොට ඉතින් පාටක් දාන්න ඕන නම් මෙතෙන්ට මෙතන echo කියන keyword එක මෙහෙම තියාගෙන අපිට පාටක් දාන්න බෑ ඔයා echo dash එකක් එක්ක e දාන්න ඕන වෙන විදිහට දාලා අපි variable විදිහට ගත්තනේ පාට ඔයාට පුළුවන් මෙන්න මේ variable එකක් මෙතෙන්ට දාන්න මම මෙතෙන්ට variable එකක් දාන්න variable එක මෙතෙන්ට pass කරනකොට डॉलर मार के अत्यंत कदम है देने डॉलर मतलब इतने में का देन नो ना ये लोग वाली वाई किल जेम्बर के पास में मैंने संपूर्ण पहली है मैं अपने कहाँ पार्टिंग दमे पेंडना पर्ड ऑन ना मैंने डॉलर वाई दाने का वेरिएबल लेकर ने देने जत्ता मार्ट मैंने कोड डेक कॉपी करके ना मिला उड़ कॉलन का निपा कॉपी करके ना मिला मैंने मैं क्या අනිකර කහපාටින් පෙන්න. ඕක ඉතින් මෙහෙම දැම්මට පස්සේ මෙතන නිකන් මඤ්ඤම් වෙනවනේ. ඒක නිසා තමයි මම මේක මේ වේරියබල් එකට අරගෙන ඉස්සරහට දැම්මේ. වේරියබල් එකත් එක්ක ඉස්සරහට දානකොට මේ කෝලන් එක ඇතුළට දාන්න එපා. වේරියබල් එක විදිහට දා. හරි. දැන් මේ පේලියම කහපාට. ඊට පස්සේ අපි අහන පේලියත් අපිට කහපාටින්ම ගන්න ඕන නිසා මෙන්න මේ සින්ටැක්ස් එක මම මෙතනට ඒ විදිහට කොපි කර ගන්නවා. දැන් මේ විදිහට. එතකොට මේ පේලි දෙකම කහපාටයි. ඊළඟට අපි යූසර්ට පෙන්වන්න කිසිම දෙයක් නැහැ. මෙන්න මේක ෆිනිෂ් කියලා පෙන්වනවා. ෆිනිෂ් කියලා පෙන්වන එක ලොල් කැට් එක අපිට දාලා තියෙන පාට් එක රේන්බෝ වලින් පෙන්වන්නේ. මම මේ ටූල් එක රන් කරනකොට පෙන්වන්න. ආ මෙන්න මේක. ප්ලීස් රීස්ටාර්ට් යුවර් ටර්මස් කියන එක අපි රතු පාටින් දාමු. මොකද ඒක වෝනින් එකක් විදිහට දෙන්න ඕන නිසා රතු පාට තියෙන්නේ මෙන්න මෙතන R. R නැත්තම් ඔයාලට මේ කෝඩ් එක දාන්න පුළුවන්. කෝඩ් එක දානට වඩා ලේසි. මෙතෙන්ට ඩෑෂ් E එකක් ගහලා डोला मार के गाते का आर्डर निकल एक पार्ट में ले जीने ऐसा अगर कोड डिकारंग वाले में नहीं कॉलन निकल पुलटा और ऐसा निकल दान पुलवा वह कॉलन निकल तुले में नहीं तेंट दम मोट कोड डिकर में तेंट दिल ओक्कमर रतु पाट है वह री में तेंट रीस्टार्ट किन तेंट दम मोट तेंट दिल विचार रतु पाट में टिका सुधु पाट है तो මේක යූසර්ට පේන දෙයක් නිසා මේක echo වලින් තමයි සම්පූර්ණයෙන්ම යන්නේ. අපි ඉස්සෙල්ලා echo එක දාගෙන ඉමු. echo ඊට පස්සේ dash e දාලා මේ ඔක්කොම එන්න ඕන උඩුකම ඇතුලේ. ඊට පස්සේ මෙතන උඩුකමාව අවසන් වෙන්න ඕන. මම මෙතන අවසන් කරගන්න මේ විදිහ. මෙන්න පළවෙනි පේලි. ඔය theory එකම පාවිච්චි කරන්න ඕන මේ පේලි ටිකටම. මම ඒක මේ විදිහට copy කරගෙන යනවා. මේක ලයින් වෙනස් වෙන දෙන්න එපා. හරි ඊට පස්සේ මෙන්න මේ ලයින් එක මෙතනින් ඉවර කරන්න මෙතෙන්ට කමාවක් දාන්න උඩු කමාවක් මෙතෙන්ටත් දාන්න මෙතෙන්ටත් දාන්න අන්තිම ලයින් එකටත් දාන්න. හරි ලයින් දෙකක් තියෙනවා මෙතෙන්ටත් එකක් දාලා මෙතකට මෙතෙන්ටත් එකක් දාන්න. හරි දැන් අපි මේකට පාටක් දාමු. මම මෙතෙන් දානවා මේ සම්පූර්ණ එකම නිකන් लाइट ब्लू ලානිල් පාටින් වගේ එන්න දාමු. නැත්නම් ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන්. ලයිට් බ්ලූ එකට කියන්නේ මෙතන සයින් කියලා. සයින් වලට අදාළ මෙන්න මේ කෝඩ් එක තමයි තියෙන්නේ. අර කලින් විදියටම අපි මම මේක වේරියබල් එකකට අරන් තිනවා LB කියලා. ඉතින් වේරියබල් එක මෙතනින් දාගත්තනම් හරි ඩොලර් මාක් එකත් එක්ක LB. LB කියලා දාලා ස්පේස් එකක් ඉවනම් හරියටම හරි एक मम्मे हेम एक टम हेम लाइन ने कटम दागन दागने आना आरी टम एक दागन आप इटम एक पोर ने किंग कराना पोर डाक आउल वेने में एक पाठ दान कोट समय मुकद में वट टिका लोकुए ने निशा पोर ने के डिस्प्ले का इधर माध्य बना इधर कोट निकाम विकार आए वागे उन्हें टम मम्मे के कालिंग है दो पोर ने किंग आरी मेन में विजेता ओगल लोंटा बैनर का दागन पुलों इसी में बैनर के वैटों ने पास से मितनी इंदला केलिंग माने बालो ඊළඟට රන් වෙන ඔයාගේ 20 වෙනි පේලිය 19 වෙනි පාසේ බැනර් එක ඉවරයි ලයින් 20 රන් වෙනකොට නිකන් මේක අස්සේ වගේ ගිහින් තියෙන්නේ මේක අස්සේ යන හින්දා අපි එතන ස්පේලියක් ගමු ඉකෝ එකක් දාගෙන හරි ඉකෝ එකක් දාගත්තට පස්සේ එතන ස්පේලියක් එනවා ඊට පස්සේ බැනර් එක පුරිණු ස්පේලියක් දාගත්ත මැදට ගන්න ඕන නිසා ඊට පස්සේ මෙතනින් ඕන නම් ඔයාගේ නම දාගන්න පුළුවන් යටින් මගේ දාලා ඇති टूल बाय रेस गेन में गिला एक आते विधि तो मैं दागने पुलवा किसी प्रश्न ने दें ओगलो दानो ने मंगे एक तो नंदा नन्हे तक संपूर्ण नए किला किया इन पर डैश ई e,
හැෂ් සී කියලා දාලා මෙතනට පාටක් දෙමු රතු පාට වගේ පාට දෙන්න රතු පාටින් ඊට පස්සේ මෙතන කෝලන් එක දාලා මම මේක මේ හරියට වගේ ගන්නවා හරි ඊට පස්සේ මෙතනින් පස්සේ අපි ලයින් එකක් දාගත්තා හරි දැන් හරියටම හරි මෙතන ඩෑෂ් ඊ එක වෙනකොට වැදලා තියෙන මගේ අන්ඩර්ස්කෝ එක සෝරි එක ඩෑෂ් ඊ වෙන්න ඕන හරි ඔච්චරයි තියෙන්නේ ඔන්න ඔයගොල්ලෝගේ විල්ලයි බැනර් එක හදලා ඉවරයි සම්පූර්ණයෙන්ම දැන් මේක අපි සේව් කරගන්න ඕන මම සේව් කරගන්න ඩෙස්ක්ටොප් එකේ මෙතන මම ෆෝල්ඩර් එකක් හදන්නම් ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදන්නම් මොකද සෙල් වලින් නැත්නම් බෑෂ් වලින් ලියන ෆයිල් අපි එක්ස්ටෙන්ෂන් එක විදිහට යන්නේ සෙල් Python වල py වගේ මෙතන sh තමයි යන්නේ මෙතන sh කියලා දෙන්න එපා මොකද අපි කලින් සින්ටැක්ස් එක තෝරලා දුන්නා මෙතන ඕගොල්ලෝනේ පේන ඇති මේ බෑෂ් කියලා වැටිලා තියෙන්නේ ඉතින් ඒක ඔටෝම මෙතන එයා සින්ටැක්ස් එක දාග sorry එක්ස්ටෙන්ෂන් එක දාගන්නවා ඒ නිසා අපි නම විතරක් දීලා සේව් කරා නම් හරියටම හරි දැන් ඕන්න මේක පල්ලෙහාට දාලා ඔගොල්ලෝගේ GitHub වලට log වෙන්න මෙතන repo tab එකට යන්න repo tab එකට ගිහිල්ලා මෙතන new කියලා තියෙනවා එහෙම නැත්නම් මේක termux එක ඇතුළේදීම දාන්නත් පුළුවන් හරිද මේක termux එකට දාලා run කරලා බලලා එහෙම දාන්න පුළුවන් මේක අපි තාම run කරලා බැලුවේ නැහැ අපි එහෙනම් ඒක run කරලා බලලිමුද හරි අපි දාන්න කලින් run කරලා බලලිමු මම මේක මගේ termux එකට දා ගන්නවා ඒ කියන්නේ මේ ෆයිල් එක පිටින් මම ටයිමක්ස් එකට දා ගන්නවා මම මේක ෆෝන් එකට දා ගන්න හදන්නේ ඩෙස්ක්ටොප් එකේ තියාගෙන මේක රන් කරලා බලන්න පුළුවන් ඕනනම් පුළුවන් රන් කරලා බලන්න අපි ඩෙස්ක්ටොප් එකේ තියලාම රන් කරලා බලමු මයිගාව ඇති git bash තියෙනවා මයිගාව මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක පුළුවන් ඕගොල්ලන්ට bash ෆයිල් PC එකක රන් කර ගන්න නැත්නම් මේක කෙලින්ම ටයිමක්ස් එකේ රන් කරන්න පුළුවන් හරිද ඉතින් මම මේක git bash එකේ රන් කරනවා open with දීලා git bash here කියලා මෙතන තියෙන මම ක්ලික් කරලා ඕපන් විත් දෙනවා git co windows කියන එකට කැමති කෙනෙක්ට පුළුවන් මේ ෆයිල් එක පිටිම ටර්මක්ස් එකට දාගෙන ටර්මක්ස් එකේ ඉඳලම රන් කරන්න පුළුවන් අපේ ටූල් එක. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම මේක ලොකු කරගන්නම්. මේක මෙහෙම නෙමෙයි ටර්මක්ස් එකේ ඉන්නේ මේක ඩූටි. ටර්මක්ස් එකේ ඉන්නේ ගානට අපි හදපු විදිහටම එනවා. ඒක ගන්න තරම් ගන්න එපා මෙතන මේක කොනකට ඇවිල්ලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එක පට පළලයි. ටර්මක්ස් එකේ ඒ කියන්නේ ෆෝන් එකේ මේක මෙතනින් හරියට ආර් අකුර ගාවින් වගේ මෙහෙම පල්ලයට ඒවි ඒක ගණන් ගන්න එපා අපි හදපු විදිහටම ටූල් එක තියෙන මේක ඕගොල්ලන්ට තව හැදෑඩ දාගන්න පුළුවන් මම මේක බේසික් ඕගොල්ලන්ට කියලා දුන්නේ දැන් ඕගොල්ලන්ගෙන් අහනවා what is your banner name කියලා ඕගොල්ලන්ට පේනවා ඇති කර්සර් එක ලින්ක් වෙන්නේ මෙතන කර්සර් එක බින්ක් වෙන්නේ මෙතන ඒගොල්ලන්ට පේනවා ඇති නැත්තම් බ්ලින්ක් වෙන්නේ මේ දෙවනි ලයින් එකේ යූසර්ගෙන් ගන්න ඒක බ්ලින්ක් වෙන්නේ මෙතන අපි අර C දාපු නිසා තමයි ඒක හැම වුනේ කෝඩ් එකේ බලන්න අපහු මතක නැත්තම් දැන් හරි ඔය විදිහට නම දෙන්න තියෙන්නේ මේක
මතක තියාගන්න මම මේක Windows වල රන් කරන්නේ මේක Windows වල වැටෙන්නේ නැහැ හරිද Windows වල වැටෙන්නේ නැහැ මොකද මේක අපි හැදුවේ Termux එකෙන් Termux එක නිසා අපි Termux එකේම රන් කරලා බලමු මේක රන් වෙනවා ටූල් එක රන් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ අපි GitHub එකට දාමු මේක වැඩි රන් කරන්න දෙයක් නැහැ මොකද Termux එක අනිවාර්යෙන් මේක රන් වෙනවා මෙතන රන් වෙනවා කියන්නේ මම මේක කට් කරලා දාලා අපි මේ ෆයිල් එක GitHub එකට දාමු GitHub එකෙත් ඕගොල්ලෝ අනිවාර්යෙන් මෙතන new කියලා ගිහිල්ලා මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් විදිහට මම මගේ එන්කෝඩ් කරන්න හැම මොකුත් මොකුත් එන්කෝඩ් කරන්න නැතුව දානවා රිබෝ එකට නමක් දෙන්න ඕන අපි දුන්නේ මේක තමයි ඔයගොල්ලෝගේ link එකට එන්නේ ඔයගොල්ලන්ට කැමති නමක් මෙතනට දෙන්න පුළුවන් මම මෙතන දෙන්නම් capital simple එකෙන් වේදයක් නැහැ ඕනනම් capital වලින් දෙන්න පුළුවන් නැත්නම් capital simple මාරු කරලා දෙන්න පුළුවන් මෙතන දෙමු ebi sorry මේක මගේ GitHub එකේ දානවට වඩා මේක මම දාන්නම් අපේ community එකේ. ඒකට ඕගොල්ලන්ට ඒක ගන්න පුළුවන් community එකෙන් ලස්සනට. organization වල community localization එකක් තියෙනවා අපිට. set එකක් ඉන්නවා. මේ තියෙන organization එක මෙතන කට්ටි ඉන්නවා අපේ set එක. ඕගොල්ලන්ට පුළුවන් මේකේ tar bomb එක තියෙනවා. දාලා තියෙන්නේ. ඒකත් ඉතින් lock මම දාන්නම් ඒක on කරන්න අනිවාර්යයෙන්. අපේ කට්ටිය මෙතන ඉන්න මම මේකට දාන්නම් ඕගොල්ලන්ට ලේසි ගන්න. නැත්නම් අරගේ මගේ ගොඩක් ටූල්ස් තියෙනවා ඕගොල්ලන්ට පටලැවෙයි. එවිල්ලයි බැනර් එක මෙතන තියෙනවා. අයි මම ඔරිජිනල් විදිහට හදපු එවිල්ලයි බැනර් එක තියෙනවා, ඇඩ්වාන්ස් බැනර් එක තියෙනවා. ඒක පටලැවෙන නිසා මම මෙතනින් අලුතෙන් හදන දේවල් මේ ඕගනයිසේෂන් එක හරහා ඕගොල්ලන්ට දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට සෝස් කෝඩ් එකත් එක්කම ගන්න ලේසි. ඉතින් මම මෙතනට අප්ලෝඩ් කරන ප්‍රශ්නයක් නැහැ. අර විදිහටම තමයි අප්ලෝඩ් කරන්න තියෙන රිපෝ වලට ගිහිල්ලා නිව් රිපෝ එකක් හදන්න. new repo එකක් හදන්න මේක හදන්නෙත් මේ ඒ කියන්නේ මේක ඔයගොල්ලෝගේ GitHub account එක වගේ තමයි කිසි ප්‍රශ්නයක් නැහැ ඒක විදිහමයි evilai banner කියලා මම හදන්නම් evilai banner කියලා මම මෙතන නම දුන්නා ඔයගොල්ලන්ට පේනවා ඇති your new repository will created evilai banner හරි ඊට පස්සේ මෙතනට ඔයගොල්ලන්ට ඕන dictionary එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මේ tool එක private ද public ද කියලා දාන්න පුළුවන් මේක private යමයි වැඩිලා තියෙන්නේ ඒක public දා ගන්න ප්‍රයිවට් දැම්මම පස්සේ තමයි අර link user name password එක ඉල්ලන්නේ link ඕගොල්ලෝ ගහනකොට ඕගොල්ලෝ සමහර කට්ටියට user name password ඉල්ලනවා එතකොට ඒකම ප්‍රයිවට් දාපු නිසා තමයි එහෙම වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ public දා ගන්න නැත්නම් වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ ඊට පස්සේ එඩර් ගියාට පස්සේ මෙතන readme file එකක් ඕනනම් add කරගන්න පුළුවන් ඒක add කරගත්තට පස්සේ ඕගොල්ලන්ට license එකක් ඕනනම් දා ගන්න පුළුවන් මෙතනින් කැමති license එකක් දා ගන්න public license එකක් දා ගන්න ඊට පස්සේ මෙතනින් create repository කියලා තියෙනවා ඒක දුන්නට පස්සේ ඔයගොල්ලෝගේ repo එක හැදෙනවා හරි මේ ෆයිල් දෙක විතරයි තියෙන්නේ license එකයි readme file එකයි ඉතින් අපි මෙතෙන්ට අපි හදාගත්තු ෆයිල් එක දාමු මෙතන add file වලට ගිහිල්ලා upload file වලින් මෙතනින් තියෙන choose your file කියලා මෙතෙන්ට drag and drop කරන්න පුළුවන් ඒ කියන්නේ ඇදලා දාන්න පුළුවන් නැත්නම් හරි මෙතනට ෆෝන් එකක් භාවිතා කරලා අප්ලෝඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම choose file choose your file ගියාට පස්සේ file manager app එක ඔයගොල්ලෝගේ පෙන්නනවා. එතනින් ඔයගොල්ලෝ හදපු මේ විදිහට හදපු ෆයිල් එක මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මේ විදිහටම අප්ලෝඩ් කරගන්න පුළුවන්. මතක තියාගන්න අපි දැන් මෙතන repo එක හදලා තියෙන නිසා අර folder එක පිටින් අප්ලෝඩ් කරන්න එපා. හරිද? ෆයිල් එක විතරයි මෙතනට ඇදලා දාන්න ඕනේ. මොකද්ද ෆයිල් එක? මෙන්න මේ main කියන ෆයිල් එක. main කියන ෆයිල් එක අපි මෙතනට ඇදලා දාමු ඊට පස්සේ main file එක මෙතන load වෙලා ඉවුනාට පස්සේ මෙතනින් commit changes කියන එක දීලා ඔයාලට පුළුවන් file එක මෙතෙන්ට upload කරගන්න මේ තියෙන main.sh කියන file එක මේ තියෙන අපි හදපු evilai banner එක සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා ඔය විදිහට තමයි ඊට පස්සේ link එක ගන්න හැටි දන්නවනේ මේ තියෙන code එක code වලට ගිහින් ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලෝගේ ටූල් එකට අදාළ link එක. මෙතනින් copy කරගෙන Termux එකට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වීඩියෝ වල දැකලා ඇති. දැන් ඔයගොල්ලෝ මේකට command එකක් දාගන්න ඕනේ. මොකද ඇයි user දන්නේ නැහැ මොනවද ගහන්න ඕනේ කියලා. lolcat install කරන්න ඕනේ, git එක install කරගන්න ඕනේ. ඒ දේවල් user දන්නේ නැති නිසා අපි ඒක user ට කියලා ගන්නවා. මොකද නැත්තම් අපි ටූල් එක වැඩ කරන්නේ නැහැ. හරි. ඉස්සෙල්ලා මම මෙතන command එක දානවා command list කියලා මම මෙතන hash එකක් හැෂ්ටැග් දෙකක් දාන්න. ඉතින් ඔච්චරයි කමාන්ඩ් තියෙන්නේ යූසර්ට කියලා ඉන්ස්ටෝල් කරගන්න තියෙන ඔච්චරයි. ඕන්නම් WGET මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න රුබි ඉන්ස්ටෝල් කරගන්න ගමන් WGET
යන්නේ රුබිස් එක. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරගන්න ගමන්ම ඒකත් ඉන්ස්ටෝල් කරගත්තම ලේසි රුබී නෙමෙයි අපිට ඕන WGTT කියන පැකේජ් එක ඉන්ස්ටෝල් කරගන්න අනිවාර්යෙන්. මෙන්න මේ මූලික පැකේජ් ටික විතර අනිවාර්යෙන් මේ ටූල් එකට ඕන. දැන්ට Python අවශ්‍ය වෙන්නේ මොකද අපි Python වලින් මොනවත් ප්‍රෝග්‍රෑම් කරේ නැහැනේ අපේ ටූල් එක ඇතුලේ. හරි. ඔච්චරයි මේ ෆයිල් එක සේව් කරගන්න GitHub එකේ ඉඳන්ම commit changes කියන එක දීලා. හරි මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මම මෙතෙන්ට හැඩ වැඩ දැම්මේ නැහැ මුකුත්. ඔගලොන්ට පේන ඇති මම පෙන්වන්න R bomb එකට ගියාම නම් මේ විදිහට ෆොටෝ එකක් එම වැටිලා ලස්සනට පෙන්වනවා මෙන්න මේ විදිහට. මේව හදාගන්න විදිහ මම ඊළඟ ටියුටෝරියල් වල කියලා දෙන්නම්. මෙතන දැන් අපි මුලින් ඉඳලා මේක කෝඩ් කරපු නිසා මේක දිග වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඊළඟ තැරෙන් තැරයට මම මේ දේවල් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. හරි. අපි ටූල් එක දැන් පෙන්වනවා ඇති. මෙතන එවිල්ලයි බැනර් කියලා පබ්ලික් විදිහට ටූල් එක පෙන්වනවා. මේක පෙන්වන්නේ මගේ GitHub එකේ නෙමෙයි අපේ SL Android ඔර්ගනයිසේෂන් එක ඇතුලේ පෙන්වන්නේ. ඒක දැනට ටූල් හතරක් විතර තියෙනවා R bomb එකයි. මේ කට්ටිය එකතු වෙලා හදන දේවල් මම මේක R bomb එක මෙතන දැම්මා. කට්ටියට පාවිච්චි කරන්න ඕන නිසා මෙතන ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. හරි ඉතින් ඔච්චර. අපි ඔන්න මේක රන් කරලා බලමු ෆෝන් එකිනුත් Termux එකට වැඩද කියලා. මම මේක මෙතනින් ස්විච් කරනවා මගේ Android ෆෝන් එකට. හරි. දැන් ඕගොල්ලෝ ඉන්නේ Termux එකේ. ඉතින් Android එකේ මම රන් කරලා පෙන්නනම් කලින් රන් කරේ Git Bash එකේ Windows වල. ඉතින් ඒක කොහමද Android ෆෝන් එකේ රන් වෙන්නේ කියලා මම රන් කරලා පෙන්නනම් ඕගොල්ලන්ට. ඉතින් ඉස්සෙල්ලා මම යන්න මගේ GitHub එකට. එතන ඕගනයිසේෂන් එකේ ලින්ක් එක මම දාන්නම්. මේක ඕගනයිසේෂන් එකේ ලින්ක් එක මම මිට කලින් ඕගොල්ලන්ට දාලා නැහැ. ඉතින් ඕන කෙනෙක්ට මගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා මගේ ඕගනයිසේෂන් එක මෙතන තියෙනවා. ඒක ක්ලික් කරලා ඒක ඇතුළට යන්න පුළුවන්. ඇතුළට ගියාට පස්සේ මෙහෙම තියෙනවා. මෙතනින් අර මම දාපු එවිල්ලා බැනර් එක මෙතන තියෙනවා මේ විදියට. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඇතුළට ගිහිල්ලා මම අර හදපු ඒ විදියටම ෆෝන් එකේ පෙන්වන්න මේ විදියට. ඉතින් මෙතනින් අර ලින්ක් එක කොපි කරගෙන Termux එකට එන්න. Termux එකට ඇවිල්ලා git clone sorry space එකත් till මෙන්න මේ ලින්ක් එක මෙතනට paste කරගන්න. කරගෙන enter කරන්න. ඊට පස්සේ එවිල්ලයි බැනර් එක මේ විදියට ක්ලෝන් වෙනවා. ඊට පස්සේ අපි ඒක ඇතුළට යමු cd එවිල් අකුරු හරියට ගහන්න. හරි අපි ඇතුළේ ඉන්නේ. හරි අපි ඉතින් main ෆයිල් එක රන් කරමු මෙතන bash. අපි bash වලින් ලියපු නිසා bash main.sh. හරි මේ command එක මම මේ විදියටම දැම්මනේ අර GitHub එකේ readme ෆයිල් එක ඇතුළේ. ඒ ටික තමයි අපි රන් කරන්නේ. ඒක තමයි ඔයා කාට හරි දෙනව නම් දෙන්න ඕනේ. කියන්නේ පබ්ලිෂ් කරනකොට යූසර්ට දෙන්න ඕනේ මේ command එක. නැත්නම් ඔයාගේ tool එකට කොහමද ඇතුල් වෙන්නේ කොහමද රන් කරන්න කියලා යූසර් දන්නේ නැහනේ. හරි ඉතින් අපි රන් කරලා බලමු. අපිට මේකට data ඕන වෙන්නේ නැහැ. data off කරා. ඊට පස්සේ enter කරමු. ඕ. ඔහම තමයි පළවෙනි වැඩේ කරනකොට අනිවාර්යෙන් error එනවා. මොකක් හරි error එන එකක් අනිවාර්යෙන් එනවම තමයි. බලමු මොකද්ද කියන්නේ කියලා. ඉතින් මේක error එකක් ආවට පස්සේ ඕගොල්ලෝ බය වෙන්න එපා. ඔගලන්ට දැනුම තියෙනවා නම් අනිවාර්යෙන් මම කිව්ව ප්‍රෝග්‍රෑමින් දැනුම ඕන කියලා. දැන් bash වලින් අපි හැදුවේ මොකක් හරි අවුලක් වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් මේක කියවලා බලන්න ඉස්සෙල්ල මොකද්ද මේ error එක කියලා. ඉස්සෙල්ලම අපිට error එක එන්න පටන් ගන්න මෙතනින්. main.sh එකේ line 8. line 8 තමයි එහෙනම් අවුල තියෙන ඉස්සෙල්ලම. හරි මොකක් හරි variable scene එකක් ඇත්තේ පොඩ්ඩක් ඉන්න බලමු. අපි මෙතනින්ම ෆයිල් එක ඕපන් කරගමු ls කියලා ගහලා බලන්න. ඕ. මෙතන අවුල් ජාලාවක් වෙලා ගණන් ගන්න එපා. මෙහෙම වෙච්ච එක හොඳයි මට ඔයගොල්ලන්ට කියලා දෙන්න නේ. හදන්නේ මම මේක දැන් ඔයගොල්ලෝ හදන කොටත් මෙහෙම error එකක් ආවට පස්සේ ඒක fix කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහනේ. අපේ අවුල තියෙන්නේ main file එකේ. අපි main file එක open කරගමු nano වලින්. දැන් මම මේ phone එකෙන් තමයි edit කරන්න හදන්නේ. මම මෙච්චර වෙලා මම PC එකෙන් edit කරේ. දැන් අපි phone එකෙන් edit කරමු. nano main.sh. හරි. මෙන්න අපි හදපු අර script එක මේ විදිහට පෙන්නනවා. බලමු මොකක්ද අවුල කියලා. මෙතන ගියාට පස්සේ මේ ටික හරි හරි මෙන්න මෙතන තමයි පොඩි අවුලක් තියෙන්නේ. ඔයාලට පේනවාද what is your banner name කියලා අහනවා. එතන variable එක variable එකක් විදිහට නෙමෙයි නිකන් read කියලා මම දාලා තියෙන්නේ. read මෙතන අපි variable එකක් කරන්න ඕන wa කියන keyword එකත් එක්ක දාන්න මෙතෙන්ට. wa b name මේක ඉස්සරහටත් wa කියලා දාන්න.
වා එතකොට මේක ඉස්සරහට වා කියලා දැම්මට පස්සේ මෙන්න මේවත් වා කරන්න ඕන මෙතන වේරියබල් views වෙන හැම තැනක්ම ඉස්සරහට වා කියලා දාන්න එතකොට දැන් වා banner name වා name වා b name වා අනේ විදිහට එන්නේ වා කියලා දාන්න බලමු එහෙම කරලා හරියයිද කියලා මට කලින්ත් මේ error එක ආවා මම කලින් හදන කොටත් දැනට එච්චරයි තියෙන්නේ බලමු save කරලා ctrl x enter ctrl y enter ls දැන් අපි ආපහු run කරලා බලමු bash main.sh හරි ඒ පාරණා හරි ගියා ඔන්න විදිහට තමයි termux එකේදී ඔයගොල්ලන්ට tool එක open වෙන්නේ හරි එහෙනම් මේ වීඩියෝ එක බලන්න තේරුම් නැත්නම් download කරගෙන හරි බලන්න download කරගෙන හරි බලලා කොහම හරි ඉගෙන ගන්න යාළුවෝ ඉන්නව නම් ආස ඒ කියන්නේ ඉගෙන ගන්න ආස කට්ටිය මේ වගේ tools හදන්න මේක termux එකට විතරක් නෙමෙයි හරිද windows linux ඒ වගේ ඕනම platform එකකට හදන්න පුළුවන් අපි මේ shell වලින් හැදුවේ මේක ඔයගොල්ලන්ට windows වල run කරන්නත් පුළුවන් අර git bash එකේ run කරාට පස්සේ run වෙනවා බොහෝ දුරට run වෙයි run කරලා බලන්න හරි එහෙනම් යාළුවන්ටත් කියන්න subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න දිගටම ඉන්න දිගටම අපි r bomb එක වගේ tool එකකුත් හදමු මම r bomb එකත් පුළුවන් නම් release කරන්නම් ආපහු හරි එහෙනම් අපි තාත් මේ වගේ video එකකින් හම්බ වෙමු සුබ දවසක්.